ඔබ විශ්පොසනියම පුවත් කාටත් කලින් රටට කියල ස්වාදීින්දරුව පොහනී ප්‍රධාන ප්‍රවෘතී සමඟී. මම සහන් උඩුවවිධාන. මම නිශන්තී්‍ය ලුක්ෂී දවසුනුසුම් කළපු අත්සරස්ථන් ප්‍රථමේ අගමැති වෙසදුම් වලට අහක බැලූ ස්ටාර්ලිින් ලාට දැඩි විරෝ දෙහන් ගමකින් ව්‍යවසායකයකු පෙහි කරන්න තරුණ ඇමති නාමල්ට සූතානමින්. කොරුණ මර්ධනට හලුත් කරලක් දෙන්න ඇමති ජයසුමන සැරසේ. බස්නාහිර බාහන ආදායම් බලපත්‍ර නිෙකුත් කිරීම අනිද්දා සිට. ඇමෙරිකාවයේ රැකියාවලින් එවත්වන පිරිස වාර්තාගත ලෙස ඉහලට ුවිදහල්පති ැටලුවට අගමැති මහිදරාජපක්ෂ මහතා විසඳුමක් ලබාදුන්නත් වර්නය නිරත ගොරු විදුහල්පතිවර්තිය සමිති ඒ විසඳුම අද ප්‍රතික්ෂේප කළ. රජයේ විසඳුම් පිළිගෙන වර්ජනය අද අවසන් කරයි කියලා සල් දෙනාම බලාපොරොත්වනි සිටියත් ෝස්ුප ස්්‍රාලි නැතුරෘතිය සමති නයෝජතයන්ගේ තීරණය හේතුවෙන් ප්‍රශ්නය තවදුරටත්ඒ විදිහටමතියෙනවා විදවල්ති වැටු විශෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දින අනු හතරක් පුරා ගුරුන් ෘත්තයේ ක්‍රාමාර්කයකට එළබ සිටිනවා. අදාල ගැටලවලට විසුම් ලබාතිීමට මැතිත්තු ක්‍රමාත්‍ය මහිදරජච පක්ෂමහතා ගරු විදවල්පති ෘතතිය සමති නියජතයන් ඒ දිනති අර්ලයග මන්ත්‍රයට කැනවා මෙම විසඳුම් යෝජනාාව ඉදිරිපත් කලා. ගරු දල්පති වැටු පිෂමතා ඉවත්කිරීම සඳහපත් කළ අමාත්‍ය අනුකමිටුව යෝජනාවට අනුව කොටස් තුනකින් වැඩකිරීමට යෝජිත වැටුපේ පළවන අතියර නිදහස් විසි දෙක්ක වර්ෂය අයවැඇ තුළින්ද ඉදිරි කොටස් දෙක දෙදහස් විසි තුනවර්ශී අයවයමකින් එම වසරේදී ලපාතීමට අග්‍රමාත්තවර යෝජනා කළා මෙම යෝජනා සම්බන්ධයෙන් තම තීරණය අද පාතමින් වෘතය සමති නයෝජිතින් ප්‍රකාශ කළේ මෙම යෝජනාවට එක නොමන අතර වර්ජනය අකන්්ඩවම ක්‍ර්‍යත්ම කරන බවයි පැ ල් ක්රම කොටක්කට දන්න නමුත් එකක තුරට පැදල තුනගේ ක්තමයි ද සිියේක ජනවාරල දෙන්න ඇතුරු එකක තුර න්න ගවරුද ඒ සම්න් චක්ලය ත් කි ම කු ල එක පැත්තෙ න ප හැතුලියීමම කියන්න එක දයි අපිට මේක එක වරගන්න ප දැට ගන්න ෘතියේ ක්‍රිය මාර්ග කන්ඩු පරට ගෙන ගේ ු ගන්න. ැබින මන්ඩේ ගත්ත තීන්දුව ඒවිදම ගඩිපිටන් අරග යන්න ේ සසාචවාවට ස ාගිම තේරුමක්න ගරුව දවල් පපර ටුක් පිම ප්‍ර්ේ නොවිසන් හල් රීම ඇතුලේ වැඩක් ව ටේ පසල් දරු හලි තුල්ලක් දරුවන්. එම දි න හර ගත ලබ දවනකොට මැරගලට තව ගත කල ුත්ේ දින සීය දෙකසය පනාද අපි ලෑස්සයේ දින ගණන ගත කරන්න. ැටලුවට රජය සාධාරණ විසදුමක් ලබාති ඇතිබවින් වර්චන ක්‍රියාමාර්කය අත්තරය හිතුපබයි විත පර්ශභ අවධාණය කරන්නේ අධියර දෙහකින් මේදන්ඩ කියන එක යෝජනාව ගෙනාපුහම මහින්ද ජයසිංහ ජෝස් ස්ට්‍රාලිින් සියලු දෙනාම කැමතිවුණනා. එඒ අය මට හස්ත මුදාවෙන් කිවම මේ විදිට ජෝස්ප ස්ට්‍රලිින්ක් යජනාව හොඳයි අපි එක් ගයි කියලා. මහින්ද ජයසිංහ. ඊිය මට කිව්වේ. ඕගොල්ලෝ ගේන ඔය යෝජනාවටපිය එකඟයි. ඒ අනුව අධ්‍යාප නෑම තිතුමාක ස්තිර කරලා අධිය අර දෙයෙකින් ගෙවන්්ඩ අවසාන පොරොන්දුනා අර්ලියලා මන්දිරේ ගේටුවෙන් එලියට ඇවිල්ලා මේට එකඟ නෑ කියන. මට පුදුම හිතුනාා මෙහෙම මිනිස්සුන්ට මෙහම කතා කරන්නට පුළන්ර. මෙම ෘතතිය ක්‍රිය මාර්කිිස් සපන්තින් තමපියන් දැක්ූයේ මෙවැ නි ප්‍රතිචාරයක්. ඒ අගමැත්තුමා මේ ලමුන් වෙනුවෙන්ඒ ප්‍රශ්නය විසදන්න මැදිියත් වෙලා ගුරුවරන්ටඒ වැටු ප්‍රශ්නයට විසිඳුම ලබාදීලා තියෙන කොට ඒේ කිසි කෙනෙක් විරුද්වෙන් නැව අද උදහසන මෙවැනි තීරණයක් ගන්නක ඇත්තටම අපිට දෙමාපිය වශෙන් හිතාගන්න බෑ කවුර මේ ගොන් මේහේවනවද මේගොල කරන්නේ දරුවන්ගේ අනාගතත්තක සෙල්ලන් කරන්න වැඩක්තමයි කරන්නේ මේකෙන් වැටකන්නේ අයිංස දරුව. මස්ත රටේ ගුරු සංගමයටම අපට මේ චෝදනවෙල්ල කරන්න බෑ අදටත් ගුරුවරු අපේ ළමයි වෙන ඒ කැපකිරීමම් කරල අදරත් ඔන්ලන් ලාහස් කරනවා ඒ අතමදා ලමයිට තින ආදරනී ඇැගීම රටේ මතුපරපුර දයට තිෙන ආදරය තමයි ඒගොළගේ ඒ පිටවෙන්න දැන් දෙමවපියන්ගේ යෝජීමේ කාලයේ ගොඩාක් ක්මයි ලතින දෙමවපි දැන්ගේ අත්දයටටම පාට බයින අ නිවාරය මේක වෙනවා. නිශන්ති කොරෝනා මර්ධනය සඳහා අලුතින් අඖෂධ කරලක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කරල අපි රටේ භාවිතයට ගන්න පුළුවන්ද කියලා විද්වත් කමිටුව මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නවා කියලයි, රාජ ජමති මහාචාරය චන්න ජයසුමුණ මහත කියන්නේ. ඇතරෙස් සහන් අදදවසේදී මෙරටින් කොරෝන ආසාධතයන් හයිසිේ ඇත්තැත් නවදනෙක් කමුණ. එවගේ මරණ තිස් එකක් පිළිබඳවත් සෞප සේ වධ්‍යක්ෂය ජනවල්පරයා අද වාර්තා කලාා. අදදිනීති මටින් කරුණා අසධතන් හස හැත්තැ වදනෙක් හමපුුණ යනු මෙරට සමස්ථාසාධතයන් සංඛ්‍යාව පන්ලක්ෂ විසියටට දහස් හාර්සය පළව දක්වා ඉහළකයා. අසාධතයන් විසිතුන් දහස් හත්සේ හැට නවදිෙනෙකුත්තවත් ප්‍රතිකාර ලබවිින් සිටිනවා. සුේලබූ සංඛාව හාරලක්‍ෂණුවවෙක් දහස් දෙේී තිස් අට. ඒ දිේ සිදුවූ කොරුණා ආසාධිත මරණ තිසෙ එකක් පිළි බඳව සෞඛ්‍යස්ෙවා දක්ෂි ජෙනරල්වරයා අදවාර්තා කලා වයිසෞුරුදු තිහත් පනස් නවවැත් අතර පුදගලින් අට දෙනෙකු සහ වයිසවුරුදු හැට සහ ඊට වැඩි පුද්ගලයන් විසිතුන් දෙනෙකුද මේක අය අතර වනවා. යනු මෙරට සමස්ත කරුණා මරණ සංඛාව දහතුන් දහස් හාරසි අටදක්වා ඉහළකයා. බෙරට කරුණා මර්දන එන්නත් කරනේද සාර්ථකව ක්‍රාත්මකයි. ශවියාාල සිසුන්ගේ නත් කරන වැඩ සටහන, සිකුරාතා දින දක්වා ක්‍රියාත්ම කෙර අතර, එසදහස් සහභාකිවන ලෙසටයි සෞඛ්‍යංෂ ඉල්ලා සිටින්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එන්නත් ලබා ගැනීමේ ඒ මේ ප්‍රවණතාවය අඩු බවක් අපිට වාර්තා වෙලා තියෙනවා පි ඔවුන්ට කියන්නේ මෙම එන්නත කරන කර ලබා ගන්න එන්නත් දෙකම අපිඔඕුන්ට ලබා දෙනවා අපි සමස්ත මහජනතාවටම අවුරුදු විසට වැඩි බස්ට එන්න තක් ලබාජීමම අපි අනුවත්ත කරලා තිවා ඩ කවිටුවෙන් ගවරක් මේ හැමෝටමෆයිස එන්න තක් බෝස්ට එන්නත විදියට ලැබෙන ඇබ දැන් ඕුන් එන්නද ලබා ගත්තති නැත්තන් අපි එන්නද ලබා දෙන්න පුළුවන්කමක් නෑ. සිංඟපුරේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වෙන් වෛ්‍ය උපකරන තොකයක් පරිත්‍යාග කරුණා. සිංඟපපුරුවේ ලංකාරාමේ අනුශස්සක හා මහකරුණා බෞද්ධ සංඟම, උපදේශක ආචාරයක කරන්දටයන ගොන රතනස්වාමීන් වහන්සේගේ මඟ පින්වීම යටතේ මෙම උපකරන පරිත්‍යග කරත්ති බෙනවා. රාච්ච අමත්‍ය මහචාරි චන්නජය සුමන මහතා එ උපකරන නිලවශන් බහරගත්තා. යියරන සලෙන්න්න මේ වනකට අපේ රට ගෙනල්ල ඉවරයි අපට ඉදිරියේද ෆසයන්නද කමයි ලබන්න තියන්නේ අපිට සෞඛ්‍යමාත්තංශය එන්නත් පිළිබඳ විශෂහඥ කමිට උපදෙස්තින ආකාරයට ඒ එන්නත් ඉදිරිකාලදී ලබා දෙන්න බපොරත්ව වෙන. මේ වෙනකොට ම කියන අවෂ්‍යධ නිෂපාදන සමාගම හරලක් නිෂ්පාදනය කරලා තියෙනවා මොල්නූපිවිර් නමින් හඳන්නන කොවිID-19 රෝගේ සඳහා ලෝකරටවල් ගණනාවක් යොදා ගැනීම පිළිබඳව වවදධන යමු කරමින් සිටිනවා තින් අපත් සෞඛ්‍ය ව අද්‍යක්ෂක ජනරල් රයාගේෙන් ඉල්ලීමක් කර මේ සම්බන්ධයෙන් විසිහ්‍ය කමිටේ විදහස විමසලා මේ අපේ රට ගෙන එන්න අවශ්‍යද මනදිනවලද ගෙන ඕොන ොන ප්‍රමාණවලින්ද කියන කාරණය පිළිබඳ අපත් නිර්දශයක් ලබාදන්න කිය. ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායකෙකු බිහිකිරීමේ සුවිශේෂ වැඩපිලි වෙලා ක්‍රියන්ම කරන. බව අමාත්‍ය නාමල් රාජ පක්ෂ හතා පවසනවා. රුකෝවල් උදේ සුරයම් ක්‍රඩා සමජයේ ොලිොල් ක්‍රඩංකනේ විවෘත්ත කිරීමේ අවථාවට එක්වමින් අමාත්‍යවරයාාමේ බව කියයා සිටියාලන්. त देख තා හ मा ර මई මई र् මए. අප ट ට වෙला ට ම टना दााय බ मත් ने ने अप ि පු . බ ස सा ේෂ ा म सा के अंतर जाले हरहा हा ලंकाේ ද बहुत වෙලස ्याප රहा ඒ जाति දම වැට ත් වගේ ද මල ි කරන්නවා. අප ිො ල් ි ලට ේ ගන්න. පොතුබල් විස්කි පොන්් හි වස අහහිමි පිරිස් වෙනුවෙන් නවනිවාස ඉදිකිරීම, රුපියයක් ලක්ෂ දහහිබැකින් පිරිනැීමද මහිදී සිතු බනා. වාස සංබරධදි රධිකාරිය හරහා ඒ ක්‍රියාත්මක කෙරනවා. වාහන්න ආදයම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පදධතියේ බිඳ පැටමි හේතුවෙන් තාවකාලිකම අත් හිට වූ ස්නහිර පලාාතේ ලියාපතිංචිවාහනවල ආදයම් බලපත්‍ර නිකුත් කරීම ලබන සිකුණු අදාසිට යළි ආරම්භ කරෙනවා බස්නහිෙර පලාත් ආණ්ටුකාර විශ්‍රාමික මාර්ශල of් එෆෝස්, රෝෂාන් ගුණතලක මහතා ොරතුරුහ සන්්‍යවේධන තාක්ෂණ නියෝචිත අයතනයමගේ පැවැත්වූ සාකචාවකෙන් පසු මෙම ක්‍රියාමාර්ගය ගිනති වෙනවා. බම ආතනය පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායන් බලපත්‍රනිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීමම් හේතුවෙන්, ගැටලු රැසාක මතු වුණ. ඒ පිළිබඳ සැලකිලිමත්වීමෙන් පසවයි ජතුු පැදි හා ත්‍රරිරෝධ රත හැර, බස්නාහිර පලාාතේ ලියාපදිංචිකර ඇති අනිෙකුත්වාහන සඳහා ආදායම් පලපත්‍රනිකුත්කිරීම, ලබන පහලොස්වොනදා සිට යලි ආරම්පකිරීමට තීරණය කර ඇති. නාධිපති ගෝහාාවේ රජපක්ෂ ඇැතතුමා යුදහමුදාවේ හැත්තැ දෙවන සවත්සර උත්සෝ යමතා කළ කතාාව පිළිබඳ, බොහෝදිනාගේ අවදානය යොමෝතිබෙනවා. එ පිළිබඳ විධ අදහස්ද පළවෙමින් තියෙනවා. ජනාධපත්තුමා මෙම කතාවේදී සිදුකළ වර්ගවාදය තුරන්කිරීම එකරටක එක නීතියක් ස්ථාපනය කිරීම සහ නව ්‍යවස්ථාවක් ගෙනෙීමම සම්බන්ධ ප්‍රකාශ්‍ය පිළිබඳව මහා සංගරත්න ඇතුළු විද්වතුන් මනිස අදහස් පල කලා. රටේ පවතින ව්‍යවස්ථාවේ යම් ගැටලු පවතින ටැන් හඳුනාගෙන නව මැතිවරණ ක්‍රමයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා එතුමගේ සහ අදහසක්ති වෙන බවපට දැනගන්නට ලැබුණා හිති එත් ඉතාම වැදගත් කාරණයක් අද රටට අපේ රටට අවශ්‍ය වනා ආකාරයට අපේ සංස්කෘතිය ආගම දහම ආරක්‍ෂාවන ආකාරයට අපේ ජනතාවට ප්‍රෝජනවත්තන ආකාරයට ඒ විවස්ථාව සක. කරදීම සඳහා අපේ සහයෝගය එතුමා වෙනුවෙන් අපි ලබා දෙන්න ටෝඩම. රාජ්‍ය යන්ත්‍රණය යවත් කාලීන කිරීම, රාජයන්ත්‍රණය විධමත් කිරීම. රාජ්‍ය යන්ත්‍රණයට ආවේනික දුරලතා සියල්ලම සල කළ බලලා ඒවත් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීමත් සමඟ. රට වාර්ගික විරසකෑන්ගෙන් පෙලෙන, වර්ගවාදයන්ගෙන් පෙලෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙලෙන, සැබෑ මහජන නියෝජනයක් නොමැත්ති තැනක තියෙන ආණු ක්‍රම ්‍යස්වාවක් හට හඳුනාග තිබෙන දැති නාණඩු ක්‍රම ව්‍යවස්ථාව. එයන නව අන්ඩු්‍රම ්‍යවස්තාවක් සඳහා පාර ක පි තියන වෙලාවක් මේ වෙලාවක්. ගනි ආණඩු ප්‍රමව්‍යවස්ථාව වෙනස් කිරීම වැදගත් හැබැයි ආඩු ක්‍රම්‍යවස්ථාව වෙනස් කරන එකත් එක්කම වැදගත් ආණඩුප්‍රම ව්‍යවස්ථාව වනස් කරන්නේ කොහොමද කොයි ආකාරයටද මොනවාද එහි එන යෝජනකය. දහනම්වෙෙනී ව්‍යවස්ථා සංසෝධනය ගෙනාපු. එහි නිර්මාතෘුවරුම් පවා එහි තිබෙන්න්න වූ අප්‍රතිකාරී ප්‍රියාව සම්බන්ධයෙන් පැහදිලිව ප්‍රකාශ නිකුත් කලා. ජනාධිපත්තුමා එකක දිසාාවකටත් ආගමැත්තුමා තවදිසාාව කරත් ගමන් කරමින් කටයුතු කරන්න අවස්ථාව සැල්සුනාක් එනිසා රටේ තිබුණු ආරක්ෂක තත්ත්වය දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සාමාජික වශයෙන් විධ හැලහැ පීමල්ට භාජනවෙන්ට පටන් ගත්තා. පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධවත් ඟට මැතිවරන්න කොමිසමේ තිබුණු ඒ ැටුම් කාරී තත්වයත් අපි පැදිලිව දැක්. ඒ දහනම්වෙනි ව්‍යස්ථාවයි තිබුණ ඒ ැටුම් කාරරි තත්වය ඉවත්කිරීමට තමයි විසිබෙන සංසෝධනය ගෙනාවේ. මේ සියල්ල සම්බන්ධයෙන් ඉදිරියේ දී නවව්‍යස්ථාව සකස්කිරීම සඳහා පැමිණි වහා රිද්වත් මණඩලයක් පත්ර ලබවා . ත්පත් මණ්ඩලය කැමුරින් සලකා බලමින් අටයුතු කරන බවක් අපට දැනගඩ ලැබුණ අයටට අනාගතයට වැදගත්වන දෙයක් තමයි නවව්‍යස්ථාව නිසා ඒ නවව්‍යස්ථාව අපට ලබන වසරේ ඇතුළතුද සම්මත කර ගැනීමට හැකිවේ කියලා අපි බලාපොරත්තුයනවා ඇතුලින් මේ ඉදිරි ගමන වේගවත්ව කිරීමට හැකියාවක් ලැබයි කියලා අපි බලාපොරොත්තුතිය. ්‍ර ලංකාව හා පාකිස්ථානය අතර බෞද්ධ සංචාරක ව්‍යාපාරය බැඩිදියුණු කිරීම සඳහා වඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වනා පාගස්ථාන මහකොමසාරරි ස්කාරයාලය හා පකිස්ානයේ වෙළඳ සම්වර්ධන අධිකාරය එක් වයි ය සනවිධහන කළේ ශ්‍රීලංකාව හා පාකිස්ථානයේ බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා අභියෝගයනමයෙන් මෙම හමුව පැත්වනා පාගස්ථනයේ ෞද් රුමයන් ශ්‍රීලංකාව තුළ ප්‍රවර්තනයකිීම . පාගස්ථනයේ බෞත සංචාරක ව්‍යපාරය වැඩිතිවරුකිරීමට සංචාරක නියෝජතයන්ට හා ප්‍රධාන පාර්ශවකරුවන්ට වේතිකාවක් සැපීම එහි අරමුණයි.මීහිද අ හස්ථක්ොමෙන් කොළම ගංකාරාම විරාධිකාරි අචාරය කිරින්දෙ අසචී ස්වාමන් වහස පවසාසිටිය, ශ්‍රීලංකාවේ බෞදධ සංචාරකන්ට පාකිස්ථානය සුවිශේෂී ගමනාන්තයක් බවයි. කොරුණාව සංඟගතය හමුුවේ සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීම සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ආගමික වන්තනවන් ඉතාම වැදකත් බව මාකි මතයයි. අදාල සලු පාර්ෂවයන් මේ‍යවස්ථවිදී නවතාගමික සිද්ධස්ථාන විත සිදුකරෙන වදනා කටයුතු සෞඛ්‍යරක්ෂිත භාරම්භ කිරීමට, තම දායකත්වය සැපියයුතුයි. පාකිිස්ාන ෞ්ධති හාසේ ප්‍රවර්ධනය කිරීමටද මෙ අවස්ථාවක් වනවා. එය දෙරට අතර සම්බන්ධතාවද තවත් ශක්තිමත් කරනු ඇති. දෙෙරටේ රචයන් එකඟව ඇතිරිදි ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට පාකිස්තාානයේ සිද්ධස්ථාන්න බවැඳපුත අැනීමට අවශ්‍ය සියලු පහසුකම්. නොදුරේදීම ලබාදිනු ඇති බවට මවිශ්වා කරනවා. විඩියෝ තාක්ෂණ සේ පවති මෙම හමුවට ශ්‍රී ලංකාවේ වැඩපලන පාකස්ාන මහකුමසාරිස් තන්වීර් ආමඩ් මහතා පාකිසාාන වෙළඳහා ආයෝජන උපදේශක අස්මාකමල් මහත්මිය ඇතුරු දෙරට විධ ශේෂ්‍ර නියෝජණය කරමින් පිරිසක් සාභාකිී වුණා. ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට ඇතුළුබී වල්ලපට සුරකම නිරත වූ පුද්ගලෙක්කු සග වලපට කිිලෝග්‍රෑම් හයිස පනස් ආටක් අත්තරංගුඩ ගත්තා. ොි ශෂිරය ලකයි අනද නිල දහර නිියෝච පොලිපති වරුණ චයිසන්ද්‍ර හතාගේ රජු අධීක්ෂණයටතේ මොරවක අබේවෙල කළු භෝවිටයන ප්‍රදේශයේදී මෙම වැටලිම් සිදුකරුණා. වනසංගරක්ෂණ දොර්මේතුවේද ලපත්‍රයක් නොමැතිව වල්ල පට දව කපාගස් නිසාරනය කරන ධ්‍යස්ථානයක් පවත්වාගෙනගේ පුද්ගලෙකු මෙසි අත් අඩංගුවලට කැනුුණක්. මධ්‍යම පාන්තිකයන් සඳහා පන්නි පිටිය වීරමවත ඉදි කරන ව්‍යත්පුර නිවාස සංකයන්නේ ඉදිකිරීම්ටයුතු සැලකේතු ප්‍රමාණයකින් අවසන් වෙලා තියෙනවා. ෙවාසනු මැති මධ්‍යම පාන්තික පවුල් ඉලක්කර ගැනිින් අග්‍රම අත්‍ය මහි රාජපක්ෂ මැත්තුමාගේ උපදිෙස් පරිදි ්‍යාපෘති කඩිනම් කරතිබෙනවා. නිවාසනු මැති ජනතාවව සඳහා නිවාස ලබාදීමේ වැඩසරහන්කේපයක් රජය ආරම්භ කලා. ඒ සව බහක්කේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින්. ියත්පපුර නිවාස ව්‍යාපති තාමතරව තවත් ව්‍යාපෘති රැසක කටයුතු අවසවීමට නීමිතයි. මහල් දාහැකින් සමන්විත මෙහි වැඩටයුතු ලබන වස්රේ ජනිමාසේදී අවසන්කිරීමටයි සැලසුම් කරතිබෙන්නේ. පලාාත් දෙකක් යාකිරීම සඳහ අලුතින් ඉදිකිරීමට සැලසුම් කළ කිරෙෙ වැල බැ්දේගම හිස්තුවල්ල පාලමේ ඉදිකිරීම් මාර්ක සංවර්ධන අධිකාරීයට තර පවරාගෙන සංවර්ධන කටයුතු වේගත් කිරීමට තීරනය කෙරවුණා. සවभाාගගේ දැක්ම ප්‍රතිපාති ප්‍රකාශය අනුවර් වටපුරාපාලම් හාරසියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේය එක අධීර‍පලෙස මෙම පාලම ඉදිකරීම් කාටයතු ආරම්භ කරුණ පසුගිය අගු සුමාසේදී. එහෙත් එතෙක් පැවැති පැරණි පාලම ගලබා ඉවත් කර ඇති අතර, ජනතාවට ගමන් කිරීම සඳහා විකල්පාලම කෝ ඉදි කරන හැ. ටෙන්ඩර් පටිපාටිට අනුව මෙහි කොන්තරාතුව ලබාගෙන ඇතේ භික්‍ෂූන් වහන්ේ නමක බවයි සඳහන් වන්නේ පාලම ඉදිකිරීමම සඳ රුපයන් ලක්ෂ එකස හැට දෙකක් වැෑ කරෙනවා. ලිතුමන්ත්‍රී ින්ජයිදලකහා බස්නහිර පලාාත් මාර්ගංවර්ධන අධිකාරයේ සබහපති උපාලෙ කොඩිකාරයන මහත්තරුගේ මදිහත්වීමෙන් මෙම ටන්ඩරය අවලංගු කර පාලම කඩිනමෙන් ඉදිකිරීමට තේරණය කෙරුණා. තිෙස් නවවන ජාතික තොරතුරු තාක්ෂණ සම්න්ත්‍රණය අමාත්‍ය නාමල් රාජපක්ෂ හතාගේ ප්‍රධහනත්වයෙන් පැවැත්වනා. ශ්‍රී ලංකා පරිගනික සංකමයේ සංවිධහන කළ මෙම සම්මන්ත්‍රණී පැවැත්වනිේ මාර්ග ගත ක්‍රමේටයි. තු තාක්ෂණ ේත්‍රයට පිවිස සිටින වෘතිකන්ට ශේත්‍රයේ නවත දනුම සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිබඳ දැනුවත්කිරීම හිද සිද වුණා ශ්‍රී ලංකා ෝබිටල් යිතනය සම්මාත්‍රනයට අනුප්‍රහයි දක්වවා ශ්‍රී ලංකා පරිගන්නක සංගමී සබහපති දමත් හෙට්ටිහිේවා මහතා ඇතුළු පිරිසක් ඊට එක්කුණා. ඒ සමගින් ස්වාදින්දරූ පහනයේ ප්‍රධාන පවෞෘතිය අවසා ප්‍රති විකාශය අනතුරුව විබරම විශේෂන්ගේ බලාපොත්වයින්ට. ඔබට සුබආතයක් අ. දේටම වැඩිය දරුවන්ගේ අනාගතය වටින නිසාම. අමාරුම වෙලාවක අමාරුම තීන්දුවක් අරගෙන ගුරුවරුන්ගේ ප්‍රශ්නට පිියම් හොයන්න අගමිතුමා මැදිහත් වෙලා විසඳුමක් දුන්නා. ඒ කතාබාට ජෝස් ස්තාලිනුක්ද්‍යා මහින්ද ජයිසිංහලත් ගියා විසඳුම හොඳට ආගෙන හිටියා අගමැති ළඟටම ගිහිල්ලා මොන මොනවද කි්වා. කාටත් හිතවත් කායක්කත් හිත හොඳින් වැඩ කරන මහින්ද මාහත්තයා ස්ථාලීන්ට පොඩි තත්්පපුකුත් දදාලා කියන්නැඇත්තේ. මොනා කළත් කමක් නැහැ. දරුවන් වනං අනාත කරන්න එපා කියලාවෙෙන් නැති. ඔළුව නවලා හරිසර් කියලා එලියටගේ ස්ථාලීන් ඒ ඔක්කොම අමතක කරලා ආයෙමත් මොනවාද කිව්වේ. ඔය බිඳම් වලට අපි කැමටි නැහැ දරුවන්ගේ අනාගතය වල් වැදුනත් කමක් නැහැ කියලා වර්ජනය දිගටම කරනවා කියලා. අද තර්ජනය කලා ඔන් Onlineයින් එන්නෙත් නැහැ දිගටම ඕෆලයින් කියලාක් ස්ථාලිින් බෙරිහන්ඳන්නා. ආණඩුව පැත්තෙන් පැහැදිලිියම කිව්වා මේක රටට අමාරුම වෙලාවක්. ල්ලි බගේ නැතිම වෙලාවක්. අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. අවුරදු විසි හතරක් තිස්සේ උඩුදුදුවපු ප්‍රශ්නයක් ුණත් ස්ථානීල්ලා අද ඒයේ ප්‍රශ්නයක් වගේ දැඟලුවත් ගුරු වෘරදධයට ගර කරන නායකයන් හැටියට මේ ආණඩුව නායකයන් ගුරුරගේ ප්‍රශ්යට දෙන්න පුළුවන් හොඳම පිළේම තමයි ඊයේ දුන්නේ. ඇතුලදි කැමතිවුණු ස්ථාලීල්ලා එලියට ඇවිල්ලා රොයක් ගත කරලා උදයකිවවේ ආණ්ඩුවේ විස්නුම් වලට අපි කැමති නැහැ කියලා. මේක මේ විදිහයට වයි කියලා අපිට දැනනා. ඒ වනත් අපි හිතුවා මේ මිනිස්සුන්ගේ පපු කැනතු දරුවන්ගේ අනාගතය නිසා උනුවේ කියලා. පඩි ප්‍රශ්නයක් අල්ලගෙන දරුවන්ගේ බෙල්ල මිරිකන වැඩේ නොකරයි කියලා. මෙරටේ මුළු මහත් ජනතාවම බලාගෙන හිටියා. ඊරෑ ආණ්ඩුව මේ කැටලුවට පිළියමක් දුන්නාම! දෙමවපියෝ සැනසුම් සුසුම් හෙළුව කියලා අපි හොඳටම දන්නවා. හැබැයි ඒ ඔක්කොම මොන විදිහට තිබ්බත් යෝසප ස්ථාලිල්ලා මහින්ද ජයිසිංහලා දරුවන් වෙනුවෙන් නෙවෙේ තීරණය ගත්තේ හගන්නේ නැතුවම අපි කියනවා. උන්දලගේ දේශපාලන ඇජන්ඩ එක වෙනනිවෙනුයි මේ විදිහයට අහක බැලුවේ. මොකද උන්දලා මේකට කැමති වුණානං තවත් උන්දල ටිකක් බලාගෙන හිටිය. සීයට තුනක් විතරක් තියාගෙන ලෝකෙ පෙරලන්න හීන මවන ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සමිතිවල ඒ සෙට්ට එක අල්ලගන්න. වනිින් කවරුවත් නෙවෙයි ප්‍රදේශය සභහවක්වත් දිනාගන්න බැරි දේශපාලනයේ නන්න අත්තාර වෙලා ඉන්න පෙරටු ගාමීන් කියන උන්දල ටික. ස ස්ාලිනුයි මහින්ද ජයිසිංහයි කියන මේ දෙන්නට රතු නියෝගේ ආවේ ඕකට කැමතිවෙන්න එපා කියලා. මොකද ඒක එහෙම වනානං තුනක් විතරක් ඉතුරු වෙලා තියෙන රතු සහෝදුරයන්ගේ තව දෙකක් විතර ගැලවිලායන්න ඉඩතිබ්බා. තුනෙක් දෙකවත් රකගන්න තමයි, ජෝසප් ස්ටාලිංක් මහින්ද ජයිසිංහ අද කිව්වේ දරුවන්ට හන ගැහුවත්කමක් නැහැ. අපේ ඉල්ලීම ගෙඩිය පිටින්ං දෙනකල් අපි දෙකටම වර්ජනය කියලා. හන් හැවට ඕක තමයි ඇත්තකතන්දරේ. හැබැයි අපිට දැන් අහන්න තියෙන්නේ බලධහරීන්ගේෙන් නිලධහරයන්ගෙන් වෙතරක් නෙවෙයි මේරටේ සමස්ත දෙමවපියන්ගෙනුත් දැංගිතිං ඉවස්සවා ඇති නේද කියලායි. ගුරු මෑනිවරුන්ට පියවරුන්ට අපි හැමදාම දේවත්වයෙන් සලකනවා දෙපා නැමදලා වඳනවා. හැබැයි සමහරක් ගුරුවරුන් නිසා ඒ උතුම් ගුරුවෘත්තිය කෙලෙසන්න අපි ඉඩක් තිබ්බෝත්, ඒකත් මහාපාපකර්මයක් වේවි. ස්තාලින්ගේ මහින්ද ජයිසිංහගේ රතු සහෝදරවරුන්ගේ ඥ්‍යායිපත්්‍රයට, ඉෂ් සිද්ධ කරන මේ සහගාන පාපකරමයට මොනම එඩක්වත් දෙන්න විද්‍යාක් නැහැ. කොෝුණාව නිසා අධ්‍යාපනයට නැත්තටම නැතිවෙන සයිස්සකට වැටල එඉන්න දරෝටික. මරලම දාන්න මේ දේශපාලන කුවකත්වයටත්.NGෝ ඇජෙන්න්ඩ එකටත් මොනම ඉඩක්වත් දෙන්න බැහැ. මොකද මේ නැති කරන්නේ මේ මරලදාන්නේ!රටේ අනාගතයන්! රටේ හෙට පරපුර. එනිසා. අද පරපුරේ වැඩිහිටියෝ විදියට අපිට මොනම විදිකින්වත් අහක බලාගෙන ඉන්න බැහැ. මේ ෘතිය සමිති ත්‍රස්ථවාදයට විරුද්ධව ජනතාව විදිහට නැගටින්න ඕනෙක් කාලේ. ඇවිල්ල තියෙනවා. පාටක් පක්ෂයක් කොලයක් මලයක් ආගමක් බේදයක් කරගන්න එපා. මගේ දරුව නෙවෙයි අපේ දරුවෝ කියලා හිතලා. දරුවන්ගේ අනාගතය නැත්තට නැතිරල දාන්න හිත ජෝසපස්ථානින් ලගේ ත්‍රස්ථවාදයට විරුද්ධව දෙපාරක් හිතන්නේ නැතුව අපි නැගිටින් ඕනේ නිරුද්ධවෙෙන්න්න ඕනි එකම පෞරක් විදිහට එකට අත්වැල් බැනගන්න ඕනෙ කියන එක විතරක් හිතලා. අපි හෙට ඉඳලාම දරුවන් වෙනුවෙන්. එක පෙලට එකට හිටගමු. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගෙන්.